අයිබෝවන් ආදරණීය දුවේ පුතේ ඔන සුපුරුදු පරිදි අදත් මම ඔයගොල්ලන්ගේ ගෙදරට ගොඩවදිනවා ගණිත පාඩමත් අරගෙන ඉතින් නැනසර් අධ්‍යාපන නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න අපේ දූල පුතාලා හැමෝම බොහොම ආදරයෙන් යුතුව පිළිගනු ලබනවා ඉතින් ඔබ දන්නවා මේ දවස්වල අපි සාකච්ඡා කරමින් ඉන්නේ දත්ත නිරූපණය සහ අර්ථකථනය කියන මාතෘකාව. මේ මාතෘකාව ඔස්සේ දැන් දින කීපයක් කරුණු කාරණා ගණනාවක් අපි සාකච්ඡා කරා. ඉතින් අද දවසේ මගේ මේ බලාපොරොත්තුව තවත් එක් මාතෘකාවකට පිවිසෙන්නට. ඉතින් මේ වෙනකොට ඔබ දත්ත නිරූපණය සහ අර්ථකථනය පාඩමේ දැනුම් සම්භාරයක් එකතු කරගෙන ඉන්නේ. ඉතින් ඔබේ පෙරදැනුම භාවිතා කරගෙන ඔබ දන්න කියන දේවල් කීපයක් එකතු කරගෙන තමයි අද දවසේ මම මගේ මාතෘකාව ගොඩනගන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි යොමුෙමු අද දවසේ අපේ මාතෘකාව දිහාවට. දරුවනේ අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ පෙර පාඩමකදී ඉගෙනගත්ත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය පිළිබඳව. ඊට පස්සේ පාඩමකදී ඔබ ඉගෙනගත්ත චතුර්ථක සහ අන්තස් චතුර්ථක පරාසය පිළිබඳව. ඉතින් අද දවසේ මගේ මේ උත්සාහය මගේ මේ බලාපොරොත්තුව මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය භාවිතා කරගෙන කොහොමද චතුර්ථක ගණනය කරන්නේ කොහොමද අන්තස් චතුර්ථක පරාසය සොයන්නේ කියන කාරණය පිළිබඳව ඔබත් එක්ක කතා කරන්නට. ඉතින් දරුවනේ අපි මුලින්ම චුට්ටක් මතක් කරගමු මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. ඔබට මතක ඇති සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. එතකොට මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින පිළිවෙලක් තිබුණා. ඊට අදාළ නීති රීති කීපයක් තිබුණා. මා හිතනවා මේ වෙනකොට ඔබට ඒ දේවල් අමතක වෙලා නැතුව ඇති. තාම මතකයේ ඇති ඒ දේවල්. ඉතින් ඒ සංකල්පය භාවිතා කරගෙන තමයි මේ අන්තස් චතුර්ථක පරාසය ගණනය කරන්නට අද දවසේ මා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දරුවනේ මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය භාවිතා කරගෙන මේ චතුර්ථක සොයන ක්‍රමය පිළිබඳව සාකච්ඡා කරන්නට මා ඔබත් එක්ක මේ සාකච්ඡා කරන්නේ පළමුව පුංචි උදාහරණයක් ආශ්‍රය කරගෙන. මම මේ උදාහරණය බලන්න තිරයේ දිස් වෙනවා. පොත් අලෙවි සැලක දින 60ක් තුළ දෛනිකව අලෙවි වූ පොත් ප්‍රමාණය දැක්වෙන සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත දැක්වේ. අලෙවි වූ පොත් ප්‍රමාණය සහ දින ගණනට අදාළව සංඛ්‍යාත වගුවක් මෙහි දක්වලා තියෙනවා. එතකොට මේ සංඛ්‍යාත වගුවේ දක්වන තොරතුරු ආශ්‍රය කරගෙන ඔබට ගණනය කරන්නට කියනවා මෙන්න මේ දේවල්. මොනවද? පළමු චතුර්ථකය, දෙවන චතුර්ථකය, තුන්වන චතුර්ථකය, අන්තස් චතුර්ථක පරාසය. එතකොට දුවේ පුතේ ඔබට මතක ඇති අපි පෙර පාඩමකදී මේ චතුර්ථක පිළිබඳව සාකච්ඡා කළා. ඒ චතුර්ථක පිළිබඳව සාකච්ඡා කරනකොට අපි සලකනු ලැබුවේ මේ වගේ පන්ති ප්‍රාන්තරවලට බෙදාවෙන් කළ දත්ත දත්ත ව්‍යාප්තීන් නෙමෙයි, නැත්නම් සංඛ්‍යාත ව්‍යාප්තියක් නෙවෙයි. සාමාන්‍ය දත්ත සුළු ප්‍රමාණයක් තියෙන සංඛ්‍යාත ව්‍යාප්තියක් ගැන පිළිබඳව තමයි කතා කරේ. ඉතින් අද දවසේ අපි මේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ දත්ත සමූහණය කරන ලද, නැත්නම් පන්ති ප්‍රාන්තරවලට බෙදා වෙන් කරන ලද සංඛ්‍යාත ව්‍යාප්තියක මේ චතුර්ථක ගණනය කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට උදව්වක් විදිහට තමයි අපි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය භාවිතා කරනවා කියලා කිව්වේ. ඉතින් ඔබට පළමු, දෙවන සහ තුන්වන චතුර්ථක ගණනය කරන්නට තියෙනවා. ඒත් එක්කම අන්තස් චතුර්ථක පරාසය ගණනය කරන්නට තියෙනවා. එහෙනම් කොහොමද මේ ගණනය කිරීම කරන්නේ? ඔබ මොකක්ද මේකට උදව් කරගන්නේ? මා ඔබට පෙර පැවසුවා මේකට සමුච්චිත සංඛ්‍යාත වක්‍රය තමයි අපි භාවිතා කරන්නේ කියලා. එහෙනම් පළමුව අපි බලමු මේ දීලා තියෙන සංඛ්‍යාත ව්‍යාප්තියට සුදුසු සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් ඇඳගන්නේ කොහොමද කියලා. පළමුව අපි මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳ ගැනීම සඳහා වගුවක්, නැත්නම් සමුච්චිත සංඛ්‍යාතයේ අඩංගු වගුවක් සකස් කරගමු. එය තිරයේ දිස් වෙනවා. හොඳින් බලන්න තිරය දිහා.
පන්ති ප්‍රාන්තර සහ සංඛ්‍යාතයට අදාළව සමුච්චිත සංඛ්‍යාත වගුව තමයි මා මේ සකස් කරන්නට සූදානම් වෙන්නේ. පළමු පන්ති ප්‍රාන්තරයේ සමුච්චිත සංඛ්‍යාතය 2 ඊට අදාළ ඛණ්ඩාංකය 80 80.2 වෙනවා. මේ ආකාරයට ඔබට පුළුවනි අනිකුත් පන්ති ප්‍රාන්තරවලට අදාළව සමුච්චිත සංඛ්‍යාතය සහ ඊට අදාළ ඛණ්ඩාංකය මේ ආකාරයට සකස් කර ගන්නට. ඔන්න දුවේ පුතේ සියලු පන්ති ප්‍රාන්තරවලට අදාළ වෙන විදිහට ඔන්න සමුච්චිත සංඛ්‍යාතය හොයාගත්තා. ඒ සමුච්චිත සංඛ්‍යාතය සහ එක් එක් පන්ති ප්‍රාන්තරවල ඉහළ මායිමට අදාළ ඛණ්ඩාංක මේ ආකාරයට අපිට දක්වන්නට පුළුවනි. ඒ අගයන් මම මේ වගුවට පිටින් වරහන් තුල දක්වලා තියෙනවා. එතකොට අපි මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳීමේදී මෙම ඛණ්ඩාංක තමයි භාවිතා කරන්නේ. ඉතින් එහෙනම් ඔන්න මගේ මේ සූදානම මේකට ගැළපෙන සංඛ්‍යාත මේ සංඛ්‍යාත ව්‍යාප්තියට ගැළපෙන සංඛ්‍යාත වක්‍රය අඳින්නට. ඒ සඳහා වෙන ඛණ්ඩාංක තලය තමයි මම මේ සලකුණු කරලා තියෙන්නේ. තිරස් අක්ෂය තුල පොත් සංඛ්‍යාවත් සිරස් අක්ෂය තුල දින ගණනත් අදාළ වෙන විදිහට අක්ෂ දෙක සලකුණු කරලා තියෙනවා. ඉන් පසුව අපිට පුළුවනි අර වගුව ආශ්‍රයෙන් ලබාගත් ඛණ්ඩාංක මේ ආකාරයට ඛණ්ඩාංක තලය තුල ලකුණු කරන්නට. ඔබට හොඳින් පැහැදිලි ඇති එකිනෙකින් මේ සලකුණු වල ඛණ්ඩාංක හොඳින් නිරීක්ෂණය කරන්න. ඒ අනුව සියලු පන්ති ප්‍රාන්තරවලට අදාළ වෙන විදිහට ඔන්න ඛණ්ඩාංක තලයේ මත ලකුණු වෙලා අවසන් මේ වෙනකොට. ඔබ දන්නවා මෙලෙස ඛණ්ඩාංක ලකුණු කර අවසන් වූ පසුව අපි කරන දේ තමයි සුමට වක්‍රයකින් මේ සියලු ඛණ්ඩාංක එකිනෙක යා කරනවා. එහෙනම් දුවේ පුතේ මෙසේ සකස් කරන ලද ඛණ්ඩාංක තලයේ අඳින ලද සංඛ්‍යාත වක්‍රය එහෙම නැත්නම් සමුච්චිත සංඛ්‍යාත වක්‍රය තමයි මේ ආකාරයට ලැබෙන්නේ. ඔබට සමුච්චිත සංඛ්‍යාත වක්‍රය මගේ පසුබිමෙන් දැක ගන්නට පුළුවනි. දැන් එතකොට ඔන්න අපි සංඛ්‍යාත වක්‍රය ඇඳගෙන අවසන් වුණා. දැන් මගේ මේ බලාපොරොත්තුව මේ සංඛ්‍යාත වක්‍රය භාවිතා කරගෙන චතුර්ථක ගණනය කිරීමට යන්න. චතුර්ථක ගණනය කරන්නේ කොහොමද කියලා බලන්න. මගේ පළමු උත්සාහය පළමු චතුර්ථකය ගණනය කරගන්නට. අපි දන්නවා චතුර්ථක පිහිටි ස්ථානය පළමුව මෙහිදී සොයාගත යුතුයි. එතකොට අපි දන්නවා මෙහි සංඛ්‍යාතයේ මුළු සංඛ්‍යාතයේ 60ක් තියෙනවා කියලා. එතකොට මෙහි පළමු චතුර්ථකය නැත්තම් Q1 පිහිටන ස්ථානය ගණනය කරන්නේ මුළු සංඛ්‍යාතයෙන් 4න් එකක් තමයි අපිට හොයා ගන්නට පුළුවන්. එනම් මේ මම බලනවා පළමු චතුර්ථකයේ පිහිටන ස්ථානය මට සොයා ගන්නට පුළුවන් 60 ගුණ කිරීම 4න් එක නැත්නම් 60න් 4න් එකක් ගණනය කරනවා. එතකොට මට අගය ලැබෙනවා 15ක් ලෙස. එහෙනම් 15 වෙනි ස්ථානයේ පවතින අගය තමයි මේ පළමු චතුර්ථකය කියලා කියන්නේ. 15 වෙනි ස්ථානයට අදාළ සංඛ්‍යාව තමයි පළමු චතුර්ථකය කියලා කියන්නේ. මේ ආකාරයට මට දෙවන චතුර්ථකය පිහිටි ස්ථානය ගණනය කරගන්නට පුළුවනි. දෙවන චතුර්ථකය මුළු සංඛ්‍යාතෙන් භාගයක් ගණනය කරනවා. එවිට ලැබෙන අගය 30යි. ඒ කියන්නේ මේ සංඛ්‍යාත ව්‍යාප්තියේ 30 වෙනි සංඛ්‍යාව තමයි දෙවන චතුර්ථකය විදිහට ලැබෙන්නේ. ඉන් පසුව මා යනවා 3 වෙනි චතුර්ථකයේ පිහිටි ස්ථානය සොයා ගන්නට. 60න් 4න් 3ක් ගණනය කළ විට මට ලැබෙනවා 3 වෙනි චතුර්ථකයේ පිහිටි ස්ථානය. එය ගණනය කිරීමෙන් පසු 45ක් විදිහට ලැබෙනවා. ඔන්න මම පළමු දෙවන සහ තෙවන චතුර්ථක පිහිටි ස්ථාන මේ වෙනකොට සොයාගෙන අවසන්. ඉන් පසුව ඔබ දන්නවා දුවේ පුතේ පළමු චතුර්ථකයේ පිහිටි ස්ථානය 15 විදිහට තමයි අපිට ලැබුණේ. ඒ 15 කියන අගය සංඛ්‍යාත අක්ෂයේ නැත්නම් සමුච්චිත සංඛ්‍යාතය සලකුණු කරන තිරස් අක්ෂය මත 15 කියන ස්ථානයේ සලකුණු කර ගන්නවා. ඉන් පසුව ඒ 15ට අනුරූපවන
වක්‍රය මත ලක්ෂයට අදාළ වෙන අගය තමයි මේ චතුර්ථකය විදිහට ලබා ගන්නෙ. එය මේ ආකාරයට නිරූපණය කරන්නට පුළුවනි. ඔන්න ඔබට පෙනෙනවා ඇති තිරයේ කඩයිරකින් සලකුණු කරලා තියෙනවා 15ට සංඛ්‍යාතය 15ට සාපේක්ෂව වක්‍රය මත ලක්ෂය ඒ වක්‍රය මත ලක්ෂයට සාපේක්ෂව තිරස් අක්ෂයේ අගය ඔබට පෙනෙනවා ඇති කඩහිරකින් තිරස්ව වක්‍රයේ දෙසට රේඛාවක් ඇඳලා තියෙනවා එතෙන් සිට වක්‍රයේ සිට නැවත තිරස් අක්ෂයට කඩහිරක් ඇඳලා තියෙනවා ඒ කඩහිර තිරස් අක්ෂය හමු වෙන තැන පවතින අගය තමයි අපි පළමු චතුර්ථකය වශයෙන් ලබා ගන්නේ එතකොට ඔබ අඳින මේ පරිමාණයකට අඳින ලද සමුච්චිත සංඛ්‍යාත වක්‍රය භාවිතා කරගෙන අර තිරස් අක්ෂය මත ලැබෙන අගය අපිට සොයා ගන්නට පුළුවනි. එය මේ ප්‍රස්ථාරයේ මත නැත්තම් වක්‍රයේ මත ලකුණු කරලා තියෙනවා 105ක් වශයෙන්. එහෙනම් දුවේ පුතේ පළමු චතුර්ථකය මේ ආකාරයට අපිට සොයා ගන්නට පුළුවනි. පළමු චතුර්ථකයේ අගය ලැබෙනවා 105ක් වශයෙන්. ඉන් අනතුරුව මා සූදානම් වෙන්නේ දෙවන සහ තෙවන චතුර්ථක ගණනය කරන්නට. ඉතින් පළමු චතුර්ථකය ගණනය කරලා මා ඔබට ගණනය කරන ආකාරය පිළිබඳව තමයි පැහැදිලි කළේ. ඉතින් දුවේ පුතේ මගේ මේ සූදානම ඊළඟ චතුර්ථක ගණනය කරන්නේ කොහොමද කියන එක ඔබට බාර දෙන්නට. ඉතින් මගේ පළමු අද දවසේ පළමු ගැටලුවටයි මා මේ යොමු වෙන්නට සූදානම් වෙන්නේ. කුමක්ද මේ පළමු ගැටලුව? ඔබ බලන්න ඔබේ ගැටලුව තිරයේ දිස් වෙනවා. ඉහත දැක් වූ පරිදි දෙවන සහ තුන්වන චතුර්ථකයන් සහ අන්තස් චතුර්ථක පරාසය සොයන්න. එහෙනම් අපි යොමු වෙමු මේ ගැටලුවට පිළිතුරු සපයන්නට. කුමක්ද පිළිතුර? කොහොමද මේ දෙවන සහ තෙවන චතුර්ථක ගණනය කරන්නේ? ඔබ දෙවන චතුර්ථකයේ පිහිටි ස්ථානය ගණනය කරා සොයාගත්තා. කුමක්ද දෙවන චතුර්ථකයේ පිහිටි ස්ථානයේ විදිහට ආවේ? ඔබට මතකද දෙවන චතුර්ථකයේ පිහිටි නැත්තම් මධ්‍යස්ථයේ පිහිටි ස්ථානය 30ක් වශයෙන් තමයි ලැබුණේ. ඉතින් අර පෙර චතුර්ථකයේ සොයන්නට කළ ආකාරයටම අපිට පුළුවන් ඒ අගය සංඛ්‍යාත අක්ෂය නැත්නම් සමුච්චිත සංඛ්‍යාතය සලකුණු කරන ලද සිරස් අක්ෂය මත සලකුණු කරලා ඊට අදාළ අගය වක්‍රය මතින් සොයන්නට පුළුවනි මේ ආකාරයට. දෙවනි කඩයිරෙන් දක්වන්නේ එය 30ට අදාළ කඩයිරක් වක්‍රය මතට යා කරලා තියෙනවා. ඉන්පසුව වක්‍රයේ සිට සිරස් රේඛාවක් තිරස් අක්ෂය හමුවන තුරු අපි අඳිනවා. ඒ තිරස් අක්ෂය හමුවන තැන අදාළ අගය තමයි දෙවන චතුර්ථකයේ වශයෙන් අපිට ලැබෙන්නේ. ඉතින් දෙවන චතුර්ථකයේ විදිහට ලැබෙන අගය මෙහි දක්වලා තියෙනවා 127.5ක් විදිහට. ඔන්න අපිට දෙවන චතුර්ථකය ලැබෙනවා 127.5ක් කියලා. ඉන්පසුව මා යොමු වෙන්නේ තුන්වෙනි චතුර්ථකය සොයන්නට. ඔබ දන්නවා තුන්වෙනි චතුර්ථකයේ පිහිටි ස්ථානය 45. එහෙනම් අපිට පුළුවනි පෙර කරපු විදිහටම සමුච්චිත සංඛ්‍යාත වක්‍රය මත සමුච්චිත සංඛ්‍යාතයේ සලකුණු කරන ලද අක්ෂයේ සිට වක්‍රයට මේ ආකාරයට කඩයිරක් යා කරලා වක්‍රයට අනුරූප වුණු තිරස් අක්ෂය මත අගය ලබා ගන්නට පුළුවනි මේ ආකාරයට. ඔබට පෙනෙනවා ඇති දුවේ පුතේ පළමු දෙවන සහ තෙවන කියන චතුර්ථක තුනම පිහිටි ස්ථානයන් මේ වක්‍රය මත සලකුණු කරලා තියෙනවා. ඒ අනුව තුන්වන චතුර්ථකය විදිහට අපිට අගය ලැබිලා තියෙනවා 150ක් කියලා. එතකොට පළමු දෙවන තෙවන චතුර්ථක සොයාගෙන අවසන් දැන්. එතකොට මේ සොයාගත්තේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය භාවිතා කරලා. එහෙනම් මේ අගය දන්නවනම් අපිට හොයන්න පුළුවන් අන්තස් චතුර්ථක පරාසය. එහෙනම් අන්තස් චතුර්ථක පරාසය කියන්නේ Q3 අගයෙන් Q1 අගය අඩු කරනවා. Q3 කියන්නේ 150යි Q1 අගය කියන්නේ 105යි. එහෙනම් මේ දෙන්නේ මේ අගයන් දෙක අතර වෙනස අපිට ලැබෙනවා 45ක් විදිහට. එහෙනම් මේ 45 කියන්නේ කුමක්ද? මේ සංඛ්‍යාත වක්‍රයට අනුරූපව අපි ගණනය කරන ලද චතුර්ථක වලින් ලබාගත් අන්තස් චතුර්ථක පරාසය. එහෙනම් ඔන්න දුවේ පුතේ මේ ගැටලුවේ අන්තස් චතුර්ථක පරාසය වශයෙන් අපිට අගය ලැබෙනවා 45ක්. මම හිතනවා මෙය බොහොම තරමක් සරල කාරණයක්. ඉතින් ඔබ මෙය වටහා ගන්නට ඇති කියලා මේ කතා කරපු උදාහරණයත් එක්ක
ඉතින් තවදුරටත් මේ පැහැදිලි කරගන්නට මා යොමු වෙනවා තවත් ගැටලුවක් දිහාවට. බලන්න දුවේ පුතේ, මේ උදාහරණය ඔන්න තිරයේ දිස් වෙනවා. නිවාස සංකීර්ණයක විදුලි පරිභෝජනය පිළිබඳ ගැටලුවක් තමයි ඔබට මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් ඊට අදාළ සංඛ්‍යාත වගුව ඉදිරිපත් කරනවා. ඔබ මේ සංඛ්‍යාත වගුව පිළිබඳව බොහොම හොඳින් අවධානය යොමු කරන්න. ඔබට විශේෂ දෙයක් මේ වගුව තුලින් දැක ගන්නට පුළුවන් වේවි. කුමක්ද එය? පෙර ගැටලුවේදී අපිට ලබා දුන්නේ සංඛ්‍යාත වගුව තුල ලැබුණු පන්ති ප්‍රාන්තරයන්, සන්තතික දත්ත සඳහා වූ පන්ති ප්‍රාන්තරයන්, පන්ති සීමාවන් නොවේ තිබුණේ පන්ති මායිම්. නමුත් මෙහි පන්ති අතර වෙනසක් පවතිනවා. ඒ කියන්නේ මෙහි අඩංගු වෙන්නේ සන්තතික දත්ත නෙවෙයි. ඉතින් එවැනි සංඛ්‍යාත ව්‍යාප්තියක් අපිට ප්‍රස්ථාරිකව නිරූපණය කරන්නට හැකියාවක් නැහැ. ඒ නිසා ඔබ දන්නවා මේ පාඩම් ගණනාවේදීම මතක් කරපු විදිහට මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් අඳින්න මේ පන්ති ප්‍රාන්තරයන් අපි වෙනස් කරගත යුතු වෙනවා මේ වක්‍රය අඳින්න සුදුසු පරිදි. ඉතින් ඔබට එසේ කරමින් අහොයන්නට සිදුවෙනවා, ඔබට ගණනය කරන්නට සිදුවෙනවා මෙහි චතුර්ථක පරාසය. ඉතින් අපි බලමු මේ ගැටලුවට පිළිතුරු සපයන්නේ කොහොමද කියලා. ඒ සඳහා අදාළ වෙන වගුව මේ ආකාරයට අපිට සකස් කරගන්නට පුළුවනි. බලන්න හොඳින් තිරය දිහා. මේ පන්ති ප්‍රාන්තරවලට අදාළ පන්ති මායිම් මේ සකස් කරගන්නට පුළුවනි. ඒ පන්ති මායි මේ ආකාරයට වගුවේ දක්වලා තියෙනවා. ඊට අදාළ සංඛ්‍යාතය නිරූපණය වෙනවා. ඉතින් ඔබට දැන් පුළුවනි ඒ පන්තිවලට අදාළ සමුච්චිත සංඛ්‍යාතයන් මේ ආකාරයට ගණනය කරන්නට. අන එකින් එක පන්ති ප්‍රාන්තරවලට අදාළ සමුච්චිත සංඛ්‍යාතයන් මේ විදිහට තිරයේ දිස් වෙනවා. මං හිතනවා මේ සමුච්චිත සංඛ්‍යාතය ගණනය කරගත් ආකාරය ඔබට පැහැදිලි ඇති කියලා. මම නැවත ඒද මතක් කරන්නට යන්නේ නැහැ. මොකද ඔබට ඒ පිළිබඳව දැන් මේ වෙනකොට හොඳ දැනුමක් පවතිනවා. ඉතින් සමුච්චිත සංඛ්‍යාතයත් ඒත් එක්කම පන්ති මායිම් සකස් කරගෙන තියෙනවා. අපිට පන්ති මායිම් වල ඉහළ සීමාව සහ සමුච්චිත සංඛ්‍යාතය ආශ්‍රය කරගෙන ඛණ්ඩාංක සකස් කරගන්නට පුළුවනි. ඉන් අනතුරුව අපි යොමු වෙමු ඒ ඛණ්ඩාංක සකස් කරගෙන ඒවා ඛණ්ඩාංක තලයක ලකුණු කරගන්නේ කොහොමද, නැත්නම් එතනින් පස්සේ අන්තස් චතුර්ථක පරාසය සොයන්නේ කොහොමද කියන එක කතා කරන්නට. දැන් ඔබට ඒ පිළිබඳව දැනුමක් තිබෙන නිසා මා ඔබට ලබා දෙනවා ගැටලුවක්. ඒ මගේ අද දවසේ දෙවැනි ගැටලුව. ඉතින් දුවේ පුතේ, මා අද දවසේ ඔබට දෙවැනි ගැටලුව විදිහට ලබා දෙන්නේ මෙන්න මේ වගේ ගැටලුවක්. තිරයේ දිස් වෙනවා මෙම තොරතුරු නිරූපණයට සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් ඇඳ අන්තස් චතුර්ථක පරාසය සොයන්න. එහෙනම් ඔබට කරන්නට තියෙන දේ තමයි අර ලැබුණු සකස් කරගත් වගුවට අදාළව අන්තස් චතුර්ථක පරාසය ගණනය කරන්නට සුදුසු වගුවක් තමයි අපි දැන් මේ හදාගෙන තියෙන්නේ. ඉතින් ඒ වගුවට අදාළ වෙන අගයන් භාවිතා කරගෙන අපිට පුළුවන් එම අගයන් ඛණ්ඩාංක තලයක ලකුණු කරන්න. පෙර සකස් කළ පරිදි මෙන්න දුවේ පුතේ තිරයේ දිස් වෙනවා ඛණ්ඩාංක තලයේ ලකුණු කරන්නට සකස් කරගත් ඛණ්ඩාංක. ඉතින් අපි බලමු කොහොමද මේ සඳහා ඛණ්ඩාංක තලය සකස් කරගන්නේ කියලා. ඔබ දන්නවා ඛණ්ඩාංක තලය සකස් කරනකොට ලබා දී තිබෙන පන්ති ප්‍රාන්තරවලට අනුරූපව අපිට තිරස් අක්ෂය ලකුණු කරගන්නට පුළුවනි. ඒත් එක්කම සමුච්චිත සංඛ්‍යාතයට අදාළ වෙන විදිහට තිරස් අක්ෂය අපි ලකුණු කරගන්නට පුළුවනි. ඉතින් ඔන්න ගැළපෙන පරිදි සුදුසු පරිමාණයකට සකස් කරගත් ඛණ්ඩාංක තලයක් තමයි ඔබට මේ තිරයේ දිස් වෙන්නේ, ලබා දීලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ ඛණ්ඩාංක ටික මේ තලය මත කොහොමද ලකුණු කරන්නේ කියලා. ඕන ඔබට තිරයේ දිස් වෙනවා මේ වෙන විට එකින් එක ලක්ෂ ඛණ්ඩාංක තලය මත සලකුණු වෙන ආකාරය. ඒ පන්ති ප්‍රාන්තරවල ඉහළ සීමාවන්ට සහ සමුච්චිත සංඛ්‍යාතයට අදාළ වන ඛණ්ඩාංක තමයි මේ ආකාරයට මේ ඛණ්ඩාංක තලය මත සලකුණු කරනු ලබන්නේ. එසේනම් දරුවනේ ඔබට පැහැදිලි ඇති මේ ආකාරයට සකස් කරගත් ඛණ්ඩාංක තලය මත තමයි අපි මේ ඒ පන්ති ප්‍රාන්තරවල ඉහළ සීමාව සහ සමුච්චිත සංඛ්‍යාතයේ අගයන් භාවිතා කරගෙන තමයි මේ ඛණ්ඩාංක ලකුණු කරන ලද්දේ අපි.
ඉතින් මෙතනින් පස්සේ අපි මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්නට මොකද කරන්නේ? ඔබ දන්නවා මේ ලබාගත් ලක්ෂ සියල්ල එක් රේඛාවකින් යා කරනවා. ඒ යා කිරීම තුළ අපිට ලැබෙන වක්‍රය තමයි අපි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියලා කියන්නේ. මේ ආකාරයට ඔන්න අපිට සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ලබා ගන්නට පුළුවනි. දැන් අපි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ලබාගෙන අවසන්. ඉන් පසුව අපිට යොමු වෙන්නට පුළුවනි චතුර්ථක ගණනය කරන්නේ කොහොමද කියලා බලන්න. ඔබ දන්නවා ඔබට පෙර චතුර්ථක පිළිබඳව විස්තර කරනකොටම පැවසුවා පළමුව අපි චතුර්ථක පිහිටන ස්ථානය සොයා ගන්නට ඕනි. මොකද දත්ත විශාල ප්‍රමාණයක් තියෙන සංඛ්‍යාත ව්‍යාප්තියක් තමයි දීලා තියෙන්නේ. එතකොට පළමු දෙවන තුන්වන චතුර්ථක පිහිටි ස්ථාන අපි පළමුව සොයා ගන්නවා. ඒ අනුව අපි මේ ගැටලුවේ යොමු වෙමු පළමු සහ මේ අපෙන් අහන තුන්වන චතුර්ථක පිහිටි ස්ථාන සොයාගන්නේ කොහොමද කියලා බලන්න. අපි දන්නවා පළමු චතුර්ථකය පිහිටන ස්ථානය වන්නේ මුළු සංඛ්‍යාතය හතරට බෙදෙන පළමු ස්ථානය. ඒ කියන්නේ මුළු සංඛ්‍යාතයෙන් හතරෙන් එකක්. එහෙනම් මුළු සංඛ්‍යාතය මෙහි 90ක්. එතකොට අපිට පළමු චතුර්ථකය පිහිටන ස්ථානය මෙහි ගණනය කරගන්නට පුළුවන් 90ෙන් හතරෙන් එකක් ගණනය කිරීම හරහා. එහෙනම් 90 ගුණ කිරීම හතරෙන් එකෙහි අගය ලබා ගනිමු අපි. ඔබ නිවැරදිව සුළු කරගන්න මේ අගය ඔබට ලැබේවි අගය 22.5ක් ලෙස. එතකොට මොකක්ද මේ 22.5 කියන අගය? මේ අගය තමයි පළමු චතුර්ථකය පිහිටන ස්ථානය. ඉන් පසුව මා යොමු වෙනවා මේ තුන්වන චතුර්ථකය පිහිටන ස්ථානය සොයාගන්නට. එතකොට මොකද්ද මේ තුන්වන චතුර්ථකය කියලා කියන්නේ? සංඛ්‍යාත ව්‍යාප්තිය සමාන කොටස් හතරකට බෙදන තුන්වන ස්ථානය. එතකොට පළවෙනි ස්ථානය අපි ගත්තේ හතරෙන් එකක් විදිහට. එහෙනම් තුන්වෙනි ස්ථානය කියලා කියන්නේ හතරෙන් තුනක්. මොකෙන් හතරෙන් තුනක්ද? මුළු සංඛ්‍යාතයෙන් හතරෙන් තුනක්. එහෙනම් මුළු සංඛ්‍යාතය 90ක්. එහෙනම් අපිට 90ෙන් හතරෙන් තුනක් වශයෙන් මේ ගණනය කරන්නට පුළුවනි. ඔබට මගේ පසුබිමින් මේ ගණනය කිරීම දැක්වෙනවා. එය පැහැදිලි ඇතැයි කියලා මා විශ්වාස කරනවා. එතකොට අපි මුළු සංඛ්‍යාතයෙන් හතරෙන් තුනක අගය ගණනය කරගත් විට අපිට ඒ අගය ලැබෙනවා 67.5ක් වශයෙන්. ඉතින් දුවේ පුතේ දැන් ඔන්න අපි පළමු සහ තුන්වන චතුර්ථක පිහිටි ස්ථාන ගණනය කරගෙන අවසන්. පිහිටි ස්ථාන ගණනය කරගෙන අවසන්. ඉන් පසුව මට පුළුවන් පළමු චතුර්ථකයේ සෙවීම සඳහා මේ අගය පිහිටි ස්ථානය නැත්තම් සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ මේ සිරස් අක්ෂය මත මේ අගය සලකුණු කරන්නට පුළුවනි. එහෙනම් ඔන්න මම මේ පළමු චතුර්ථකය පිහිටි ස්ථානය සොයාගන්නට මේ ආකාරයට සංඛ්‍යාත වක්‍රය මත අදාළ අගය ලකුණු කරනවා. එතකොට සිරස් අක්ෂය මත 21.5 අගයට අදාළව කඩඉරකින් මම වක්‍රයට රේඛාවක් යොමු කරනවා. ඒ යොමු කරන රේඛාව වක්‍රය හමුවන ලක්ෂයේ සිට නැවත තිරස් අක්ෂය හමුවන ස්ථානය දක්වා එය දික් කරනවා. නැත්තම් තවත් රේඛාවක් යොමු කරනවා. එතකොට ඒ රේඛාව තිරස් අක්ෂය හමුවන තැන තමයි අපි පළමු චතුර්ථකය කියලා කියන්නේ. ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති මේ අගය 46.5ක් විදිහට. ඉන් පසුව අපිට පුළුවන් තුන්වන චතුර්ථකය පිහිටි ස්ථානය 67.5ට අදාළව රේඛාවක් වක්‍රයට යොමු කරන්නට. ඒ වක්‍රයට ඒ රේඛාව හමුවන තැන සිට නැවතමා සිරස් රේඛාවක් මේ තිරස් අක්ෂය හමුවන තුරු යොමු කරනවා. එය තිරස් අක්ෂය හමුවන තැන කිව් තුන වශයෙන් ලකුණු කරලා තියෙනවා. එතකොට ඔබට මේ පරිමාණයට ඇඳගත් මේ වක්‍රයේ නැත්නම් මේ ඛණ්ඩාංක තලය භාවිතා කරගෙන කිව් එක සහ කිව් තුන අගයන් නිගමනය කරන්නට පුළුවනි. කිව් එක අගය අපිට පෙනෙන පරිදි 46.5ක් වෙනවා. ඒත් එක්කම කිව් තුනෙහි අගය ඔබ හොඳින් බලන්න 80.5ත් 100.5ත් කියන අගයන් දෙක අතර අගයක් තමයි කිව් තුන වශයෙන් ලැබිලා තියෙන්නේ. ඔබ නිගමනය කරන්න, ඔබ හොඳින් අධ්‍යයනය කරලා, ඔබ හොඳින් බලලා මේ ඛණ්ඩාංක තලය දිහා කිව් තුන අගය ලබා ගන්න. කිව් තුන කුමක් විය හැකිද?
කිව් එක 45.5ක් කියන එක පැහැදිලිව පෙනුණා. ගණනය කිරීමෙන් අපිට ලබා ගන්නට පුළුවනි 3 වන චතුර්ථකයේ කිව් 3 කියන්නේ 89.5ක් බව. එය නිවැරදිව ගණනය කර ගන්නට පුළුවන් මොකද අපි තිරස්ක්ෂය යම් පරිමාණයකට තමයි ඇඳලා තියෙන්නේ. ඒ අදාළ පරිමාණය භාවිතා කරගෙන මේ අගය ලබා ගන්නට පුළුවනි. දැන් අපි යොමු වෙමු මෙම අගයන් දෙක භාවිතා කරගෙන අන්තස් චතුර්ථක පරාසය ගණනය කරන්නට. මේ අගයන් දෙක අතර තියෙන වෙනස අපිට මෙලෙස ගණනය කර ගන්නට පුළුවනි. එවිට අන්තස් චතුර්ථක පරාසය මේ සංඛ්‍යාත වක්‍රයට අදාළව Q එක සහ Q3 අගයන් ලබා ගත්තා. ඉතින් අන්තස් චතුර්ථක පරාසය අපිට ලැබෙනවා 49.5ක් වශයෙන්. ඉතින් දුවේ පුතේ මා විශ්වාස කරනවා ඔබට පැහැදිලි වන්නට ඇති කියලා මේ ගණනය කිරීම. ඉතින් මේ ගණනය කිරීමෙන් අනතුරුව මගේ මේ සූදානම තවත් ගැටලුවකට යොමු වෙන්නට මේ අද දවසේ ඔබට ලැබෙන අවසාන ගැටලුව අද දවසේ 3 වෙනි ගැටලුව. කුමක්ද 3 වෙනි ගැටලුව? මා එය තිරයේ මේ ආකාරයට ඔබට දැක ගන්නට පුළුවනි. බලන්න තිරය දිහා. ඉහත තොරතුරු වලට අදාළව එම නිවාස සංකීර්ණයේ නිවාසවලින් 20%ක විදුලි පරිභෝජනය ඉහළ අගයක ඇතැයි පැවසේ. ඔන්න ලැබෙන තොරතුරක් දීලා තියෙනවා. මේ නිවාස සංකීර්ණයේ නිවාස 20%ක නිවාසවල විදුලි පරිභෝජනය ඉහළ අගයක් ගන්නවලු. ඉතින් මේ ඉහළ අගයක් ගන්නවා කියන මේ නිවාසවල අහනවා එම නිවාස ගණන කොපමණද? එලෙස අධිවිදුලි පරිභෝජනයක් තියෙන නිවාස ගණන කොපමණ දානවා? එම නිවාස කාණ්ඩයේ භාවිතා කළ අවම විදුලි ඒකක ගණන කොපමණද කියලා අහනවා. ඉතින් ඔබට මේ සංඛ්‍යාත වක්‍රය සහ අන්තස් චතුර්ථක පරාසය භාවිතා කරගෙන ඔබෙන් අහන්න පුළුවන් ගැටලුවක් තමයි මෙවැනි ආකාරයේ ගැටලුවක් ඔබෙන් අහන්නට පුළුවනි. ඉතින් එවැනි ගැටලුවකට ඔබ පිළිතුරු සපයන්නේ කොහොමද? ඉතින් මා මේ යොමු වෙන්නට සූදානම් වෙන්නේ අද දවසේ ඔබට ඉදිරිපත් කළ ගැටලුවේ පිළිතුර දිශාවට. මා විශ්වාස කරනවා ඔබ මගෙත් එක්ක මේ ගැටලුව විසඳයි කියලා. අපි දන්නවා මුළු නිවාස සංඛ්‍යාව 90ක්. ඒත් එක්කම මෙහි 20%ක ප්‍රමාණයක තමයි අධිවිදුලි විදුලි පරිභෝජනයක් පවතින්නේ. ඉතින් ඒ නිසා අපිට පුළුවනි මේ නිවාස 90න් 20%ක කියන අගය ගණනය කරගන්නට. එය මේ ආකාරයට ගණනය කරනවා 90 ගුණ කිරීම 20%ක් විදිහට. ඉතින් මේ සුළු කිරීමත් එක්ක අපිට පිළිතුරක් ලැබෙනවා 18ක් විදිහට. එතකොට මේ 18 කියන්නේ කුමක්ද? මේ අධිවිදුලි පරිභෝජනයක් පවතින නිවාස සංඛ්‍යාව. අධිවිදුලි පරිභෝජනයක් පවතින නිවාස සංඛ්‍යාව. ඊට පස්සේ ඔබෙන් අහපු ඊළඟ ගැටලුව තමයි ඒ අධිවිදුලි පරිභෝජනයක් පවතින නිවාස කාණ්ඩයේ භාවිතා කරලා තියෙන අවම විදුලි අගය අවම ඒකක ගාණ කොච්චරද කියන එක. ඉතින් ඔබ අපිට ලැබුණා නිවාස 18ක් කියලා. ඔබ දන්නවා දැන් අපි මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳිනකොට සිරස් අක්ෂය ඔස්සේ සලකුණු කරන්නේ නිවාස සංඛ්‍යාව. එතකොට අපිට පුළුවනි මේ ලබාගත් නිවාස 18 සිරස් අක්ෂය මත සලකුණු කරන්නට. එයම සලකුණු කරන්නේ ඉහළ සිට පහළට, කියන්නේ 90 සිට ආපස්සට 18ක් ගණනය කරගෙන එනවා. එතකොට මේ සංගල වරහණකින් පෙන්වලා තියෙන ආකාරයට 18ක් මෙලෙස නිරූපණය කරන්නට පුළුවනි. එතකොට මේ 18ට අදාළව සංඛ්‍යාත වක්‍රය මත ලක්ෂය මා තිරස් රේඛාවක් මගින් මෙලෙස සොයාගනු ලබනවා. ඒ ලක්ෂයට අදාළවන තිරස් අක්ෂය මත අගය තමයි එලෙස ගන්න පුළුවන්. එහෙම නැත්නම් අවම ඒකක ප්‍රමාණයේ විදිහට ගත හැකි වෙන්නේ. එලෙස ලබා ගන්න පුළුවන් අගය 92.5ක් විදිහට මේ වක්‍රය ආශ්‍රයෙන් අපිට ලබා ගන්නට පුළුවනි. එහෙනම් මේ 92.5 කියන අගය වෙන්නේ මේ අහපු ගැටලුව නැත්නම් අධිවිදුලි පරිභෝජනයක් තියෙන නිවාසවල පාවිච්චි කරපු අවම ඒකක ගණන විදිහට තමයි 92.5 අපිට සලකන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මං හිතනවා දරුවන්ට ඔබට මේ ගැටලුව පැහැදිලි වන්නට ඇති කියලා. ඉතින් දුවේ පුතේ මේ දැක්වෙන්නේ කලින් යොමු කළ ගැටලුවේ පිළිතුර. ඉතින් දුවේ පුතේ මං හිතනවා
මේ අද දවසේ සාකච්ඡා කළ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය භාවිතා කරගෙන අපි චතුර්ථක ගණනය කිරීමක් කළා. ඒ ආශ්‍රයෙන් අන්තශ්චතුර්ථක පරාසය සොයන්නට අපි උත්සාහ කළා. ඔබට මතක ඇති දුවේ පුතේ, සමුච්චිත සංඛ්‍යාත වක්‍රය පිළිබඳව කතා කරනකොට විශේෂ කරුණු කීපයක් මා ඔබට සිහිපත් කළා. ඒ කරුණු සියල්ල තරයේ සිහි තබා ගන්න. ඒ දේවල් මෙහිදීද එලෙසම වලංගු වන බව මතක් කරමින් මගේ මේ සූදානම අද දවසේ පාඩම නිමා කරන්නට. ඉතින් තවත් දවසක මෙවැනි ගැටලු කීපයක් සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් මා නැවත ඔබේ නිවසට ගොඩවදින බලාපොරොත්තුවෙන් අද දවසේ මා ඔබේ නිවසෙන් සමුගන්නටයි මේ සූදානම. ඉතින් නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් මා අද දවසේ ඔබෙන් සමුගන්නවා. අයිබෝවන්.